හතරවෙනි එකෙනවා. එක අවුරුද්ධට ආණ්ඩු හතර පෙරළුවා. අග්‍රාමාත්‍යවරු හතරක් ආවා එක අවුරුද්දක් ඇතුළතදී. අන්තිමට ජින්සමෙන් සුපිරි බව තාවරු කරගන්න දියවැඩියාව පරද්දන්න. ග්‍රීසිය මිනිස්සු හෙම්බත් වෙලා නායකෝයි ආණ්ඩුවයි පත් කරලා ඇති වගතුවක් නෑ. මොකද අන්තිමට කරේ අන්තිමට සහෝදරුනේ තමුන්නාන්සෙලාගේ බඩුමිල වැඩිවීමේ වේගේ කීයටද ගියේ? උද්ධමනය 71යි. 71කට තමයි තමුන්නාන්සෙලා මරලා තෝණිදී උන්නේ. මෙච්චර අමාරු උනේ, අපිට මෙච්චර දුක් ගැහැට උනේ. ග්‍රීසිය ගියා බඩුමිල වැඩිවීමේ වේගය උද්ධමනය කියන එක 273ක්. 273ක් ගියා. රාජ්‍ය සේවකයන්ගේ පඩි කැපුවා 118යි 122යි අතරේ. මේ ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයෙක් එක පඩියක් කැපුවද? නෑ. තමුන්නාසලගේ සමෘද්ධිය කැපුවද? නෑ. තමුන්නාසලට අස්වැසුමක් දුන්නා එකට අමතරව මහපොළ ශිෂ්‍යත්වය කැපුවද? නෑ. වකුගඩු දීමනාව කැපුවද? නෑ. වැඩිහිටි දීමනාව කැපුවද? නෑ. ඒ දුප්පතුන්ට දෙන කිසි දෙයක් කපන්නෙත් නැතුව, රාජ්‍ය සේවකෙන්ට දෙන කිසි එකක් කපද්දු කරන්නේ නැතුව ගිය මේ අවුරුද්දට ආවහම රාජ්‍ය සේවකෙන්ට 10,000කින් පඩි වැඩි කරා. එතකොට ජෝසප් ටැලින් ගුරුවරුත් අරගෙන පාරට බහිනවා 10,000 මදි 25,000ක් දීපන් කියලා. ග්‍රීසියේ උන් හිටියනම් මුන් මේ වගේ උන් ග්‍රීසියේ හිටියේ නැහැ. ඒ නිසා මම තමුන්නාන්සලාට කියන්නේ මේ ගමන වෙනස් කරොත්, ඒකයි මම මෙතෙන්ට එන්නේ. කොන්දේසිය විරහිතව අපි මෙතෙන්ට ආවේ මොකටද? වෙන මොකක්වත් නෙමෙයි, මේ රට මේ භයානක විපතෙන් ගලවා ගැනීම පමණයි අපේ පරමාර්ථය සහෝදරුනි. ඒක කරන්නට පුළුවන් රනිල් වික්‍රමසිංහ ආරෙන්න මේ මිහි කතේ තවත් දෙවණියෙක් නෑ මේ රටේ මතක තියාගන්න. අන්න ඒක ඒක හින්දා අපි මේ 21 වෙනිදා එළඹෙන්නේ ඡන්දයක් නෙවෙයි සහෝදරුනි, යුද්ධයක්. දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.